අයිබෝවන් ශ්‍රී ලංකාව කියන්නේ ඈත අතීතයේ සිටම ප්‍රධාන වශයෙන් කෘෂිකර්මාන්තය මත යැපුණු රටක් වුවත් කාලයත් එක්කම බොහෝ දෙනාගේ ජීවන රටාවන් වෙනස් වීම නිසා ගෙවතු වගාවෙන් ඈත් වෙලා හැමදේම කඩින්ම මිලදී ගැනීමට හුරු වෙලා තිබෙනවා ඒත් මේ වෙද්දි ලෝකයේ ඇති වෙලා තිබෙන තත්ත්වයත් එක්ක ගොඩක් දෙනා ආයෙත් ගෙවතු වගාව පැත්තට යොමු වෙලා තිබෙනවා ඔබ ගෙවතු වගාවට කෙතරම් උනන්දුවක් දක්වන කෙනෙක් වුවත් වගා කරන එළවලු වල අස්වැන්න ලබා ගන්න ගොඩක් කල් ගත වෙනවා නම් ඔබ අධෛර්යයටපත් වෙලා ටික කලකින් ගෙවතු වගාව අතහැරලා දාන්නත් ඉඩ තිබෙනවා. ඉතින් මෙන්න මේ හේතුව නිසා අද අපි මේ වීඩියෝවෙන් ඔබව දැනුවත් කරන්න යන්නේ කුඩා ඉඩකුවත් වගා කරන්න ඉතාමත් පහසු ඒ වගේම වැඩි කාලයක් ගත නොවි ඉක්මනින් අස්වැන්න ලබා දෙන එළවලු වර්ග 10ක් පිළිබඳවයි. මෙම වීඩියෝ අවසාන වනතෙක් රැඳිලා ඉන්න ඒ වගේම පහතින් ඇති subscribe button එක press කරලා bell icon එකත් press කරන්න අමතක කරන්න එපා. හොඳයි දැන් අපි බලමු මෙම පොඩි ඉඩක උනත් ඉතාමත් පහසුවෙන් වගා කරගත හැකි කෙටි කාලයකින් අස්වැන්න ලබා ගන්නත් පුළුවන් එළවලු වර්ග මොනවද කියලා. අංක 1 ලූණු කොළ. ලූණු කොළ කියන්නේ වගා කරන්න ඉතාමත් පහසු ඒ වගේම රසයෙන් ගුණයෙන් අනූන එළවලුවක්. සාමාන්‍යයෙන් මාසයක් යන විට අස්වැන්න නෙලා ගන්න පටන් ගන්න පුළුවන්. කඩෙන් ගෙනාපු ලූණු කොළවල මුල කොටස අඟල් භාගයක් විතර හිටින්න කපාගෙන ඒවා කොම්පෝස්ට් සහ වැලි මිශ්‍ර බුරුල් පසක පැල කරගන්න. එහෙම නැතිනම් ගෙදර තිබෙන රතු ලූණු දවසක් විතර වතුර භාජනයක තබා මුල් ලැබුණු පසු පැල කරගන්න. හොඳින් වැඩුණු පසු ලූණු කොළ විතරක් කපා ගතහොත් ලූණු ගෙඩිය නැවතත් ලියලන්න පටන් ගන්නවා. අංක 2 නිවිති. නිවිති කියන්නේ හිටවලා සති 3ක් 4ක් වගේ කෙටි කාලයකින් අස්වැන්න නෙලාගත හැකි පැල කරගන්නත් ඉතාමත් පහසු කොළ වර්ගයක් වන අතර ඉතා රසවත් සහ පෝෂණ ගුණෙන් අනූන ආහාරයක්. කඩෙන් ගෙනාපු නිවිතිවල හොඳට වැඩුණු දඬු කිහිපයක් අරගෙන කොම්පෝස්ට් මිශ්‍ර පසක පැල කරගන්න. සති 3ක් 4ක් යනකොට අස්වැන්න ආහාරයට ගන්න පුළුවන්. ඒ වගේම නැවත නැවත ලියලන නිසා ගොඩක් කාලයක් අස්වැන්න ලබා ගන්නත් පුළුවන්. අංක 3 අර්තාපල්. අර්තාපල් කියන්නේ අපි හැමෝම වගේ කන්න ගොඩක් කැමති ඉතා රසවත් වගේම ගුණදායක ආහාරයක්. ඒ වගේම වගා කරන්නත් ඉතාමත් පහසුයි. සාමාන්‍යයෙන් වගා කරලා මාස 2ක් 3ක් වගේ කාලයකින් අස්වැන්න ලබා ගන්නත් පුළුවන්. කඩෙන් ගෙනාපු හොඳින් මෝරපු අර්තාපල් ගෙඩි කිහිපයක් පොලිතින් බෑගයක දමා සති 2ක් පමණ තැබූ විට ඒවා පැලවෙන්නට පටන් ගන්නවා. ඉන්පසු එම අර්තාපල් වල පැලවූ මොටෙයියන්ට හානි නොවනසේ අල දෙකට කපා කොම්පෝස්ට් සහ කොහුබත් මිශ්‍ර බුරුල් පසක පැල කරගන්න. ඉන්පසු අලකොළ ටිකින් ටික දළු දමා වැඩි මාස 2ක් 3ක් පමණ ගතවන විට කොළ මැලවි වියලී යාමට පටන් ගන්නවා. එවිට අස්වැන්න නෙලා ගන්න පුළුවන්. අංක 4 රාබු. රාබු කියන්නේත් වගා කරලා මාසයකින් වගේ අස්වැන්න නෙලා ගන්න පුළුවන් ඉතා රසවත් සහ ගුණවත් අල වර්ගයක්. ඒ වගේම තමයි රාබු වගා කරන්නත් හරිම පහසුයි. කොම්පෝස්ට් සහ වැලි මිශ්‍ර බුරුල් පසක අඟල් 4ක පමණ පරතරයක් සිටින්සේ රාබු බීජ පැල කරගන්න. සති 3-4කින් රාබු වල හොඳින් වැඩුණු පසු අස්වැන්න නෙලා ආහාරයට ගන්නත් පුළුවන්. අංක 5 තක්කාලි. පැල ඉඳලා මාස 2ක් 3ක් වගේ කාලයකින් අස්වැන්න ලබා ගන්න පුළුවන් වගේම වගා කරන්නත් පහසු පළතුරක් තමයි තක්කාලි කියන්නේ. තක්කාලි වල එක් ප්‍රභේදයක් වන චෙරි තක්කාලි කියන්නේ ඉක්මනින් වැවෙන තක්කාලි වර්ගයක්. කඩෙන් මිලදීගත් හොඳින් ඉදුණු තක්කාලි ගෙඩියක් ගෙන එය තිරස් අතට පෙති කපා වැලි සහ කොහුබත් මිශ්‍ර කොම්පෝස්ට් පසක තවාන් දමා බීජ පැල කරගෙන එම පැල පාත්තියක හෝ බඳුන්වල පැල කරගන්න පුළුවන්. ප්‍රමාණවත් පරිදි පොහොර යෙදීම මගින් ඔබට ඉක්මනින් අස්වැන්න නෙලීම පටන් ගන්න පුළුවන්. අංක 6 සලාද කොළ. සාමාන්‍යයෙන් බීජ තවාන් කරලා මාස 2කින් පමණ අස්වැන්න ලබා ගන්න පුළුවන් එළවලුවක් තමයි සලාද කොළ කියන්නේ. ඒ වගේම මෙම පෝෂණ ගුණයෙන් අනූන සලාද කොළ නිකන්ම උනත් ආහාරයට ගන්නත් පුළුවන්. වැලි සහ කොම්පෝස්ට් මිශ්‍ර පසක් සහිත පාත්තියක හෝ බඳුනක වගා කරන්නත් පුළුවන්. මෙම සලාද කොළ හොඳින් වැඩුණු පසු පඳුර ගලවන්නේ නැතිව කොළ පමණක් කපා ගැනීම මගින් වැඩි කාලයක් අස්වැන්න ලබා ගන්නත් පුළුවන්. අංක 7 බණ්ඩක්කා. ඕනෑම පරිසර තත්ත්වයකදී ඉතා පහසුවෙන් වගා කළ හැකි ඉතාමත් ගුණදායක එළවලුවක් තමයි බණ්ඩක්කා කියන්නේ. බීජ තවන් කරලා මාසයක් එකහමාරක් ගතවන විට පල දරන්න පටන් ගන්නවා. කඩෙන් මිලදීගත් වියලී ගිය බණ්ඩක්කා කරලකින් ලබාගත් බීජ කොම්පෝස්ට් මිශ්‍ර පස් සහිත පාත්තියක හෝ බඳුනක වගා කිරීම මගින් ඔබට දිගු කාලයක් පලදාව ලබා ගන්න පුළුවන්. අංක 8 මෑකරල්. මෑකරල් කියන්නේ ඕනෑම පසක ඉතාමත් පහසුවෙන් වැවෙන ඉතා රසවත් සහ ගුණවත් එළවලුවක්. ඒ වගේම මාස 2ක් පමණ ගතවන විට හොඳ අස්වැන්නක් ලබා ගන්නත් පුළුවන්.
කොම්පෝස්ට් සහ වැලි මිශ්‍ර පසක් සහිත බඳුනක මෑ බීජ ඉතාමත් පහසුවෙන් වගා කරගන්නත් පුළුවන්. අංක 9 ගොටුකොළ. ගෙවත්තේ ගොටුකොළ පාත්තියක් වගා කරලා මුල්ම අස්වැන්න නෙලා ගන්න නම් සාමාන්‍යයෙන් මාස 3ක් විතර ගත වෙන නමුත් ඉන්පසු සති 3-4කට වතාවක් එක දිගට දීර්ඝ කාලයක් අස්වැන්න නෙලා ගන්න පුළුවන්. ගොටුකොළත් ඕනෑම දේශගුණයකට ගැළපෙන ඉතා පහසුවෙන් වගා කරගත හැකි ඉතා රසවත් වගේම පෝෂණ ගුණිනුත් අනූන පලා වර්ගයක්. අංක 10 කංකුම්. ඉතා රසවත් හා පෝෂණ ගුණින් අනූන කංකුම් කියන්නේ වගා කරන්න ඉතාමත් පහසු පලා වර්ගයක්. ඒ වගේම වගා කරලා මාස එකහමාරකින් දෙකකින් වගේ අස්වැන්නත් නෙලා ගන්න පුළුවන්. කඩෙන් මිලදීගත් කංකුම් මිටියේ දඬු කිහිපයක් වතුර භාජනයක දමා සතියක් පමණ කාලයක් තබා මුල් ලැබුණු පසු පාත්තියක සිටවා ගන්න. මාස එකහමාරක් පමණ ගතවන විට ඉතා හොඳින් පැතිරුණු කංකුම් වගාවක් ඔබට දැක ගන්නට ලැබේවි. ඉතින් මෙන්න මේ වගේ එළවලු වර්ග කිහිපයක් ඔබට ඔබේ ගෙවත්තේ වගා කරගන්න පුළුවන් නම් වසවිසෙන් තොර නැවුම් ආහාර වේල් නිතරම රසවිඳීමට ඔබට අවස්ථාව ලැබෙනා වගේම ඕනෑම ආහාර හිඟයකට මුහුණ දෙන්නත් ඔබ බිය විය යුතු නැහැ. ඉතින් ඔබට බොහොම ස්තුතියි අපගේ මේ වීඩියෝ නැරඹුවාට. ඒ වගේම පහතින් ඇති subscribe button එක press කරලා bell icon එකත් press කරන්න අමතක කරන්න එපා.